ඔන්න අද මං ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉසෙට් කේසින් එයාඩ්‍රොප් එක ඒ වගේම බේස් එයාඩ්‍රොප් එක ගැන මේ එයාඩ්‍රොප් දෙක ගැනම මං ඔයගලන්ට මගේ channel එකේ මම ඊට කලින් ඔයගලන්ට කතා කරලා තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ දින අවුරුදු 1 මාසයකට කලින් ගෙන ස්ටාක් net එකටත් කලින් තමයි මං ඉසෙට් කේසින් ටෙස්ට් net එක main net එක ඔයගලන්ට share කරේ ඊට පස්සේ මේකේ error එක ආවා මේකේ update ඒ වගේම තව තව channel එකේ මං ගොඩක් update ඔයගලන්ට ඉසෙට් කේසින් එක ගැන කතා කරා ඒ වගේම බේස් එක ගැනත් මං ඔයගලන්ට वीडियो वाले शेयर कर लेती है ना अपडेट टेलीग्राम चैनल के शेयर कर लेती है ना මේ එයාඩ්‍රොප් දෙකට ජොයින් වෙච්ච කට්ටියට තව අලුතෙන් මේකේ ප්‍රධාන ටාස්ක් ටිකක් තියෙනවා කරගන්න. ඒ වගේ මේ තියෙන බේස් එකේ අපිට අවිල්ලා තියෙන ටාස්ක් ටික මේකේදී අපිට පොයින්ට්ස් වගේක් earn කරගන්න තියෙනවා. මේ පොයින්ට්ස් ටික සමහර විට මට නම් හිතෙනවා ගොඩක් දුරට අපිට මේ එයාඩ්‍රොප් එකක් ලබා දෙද්දී මේක ගොඩක් වටින්න ඉඩක් තියෙනවා කියලා. 100%ක්ම කන්ෆර්ම් කරන්න බෑ. ඕගොල්ලන්ට කැමති නම් මේක කරගන්න පුළුවන් මම මේ වීඩියෝ එකේ කියන විදිහට බේස් එයාඩ්‍රොප් එකට ජොයින් වෙච්ච කට්ටියට. ඒ වගේම ඉසෙට් කේසින් එයාඩ්‍රොප් එකේ අප්ඩේට් එකක් තියෙනවා ඒ අප්ඩේට් එක ඔයගලන්ට කරගන්න පුළුවන් හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ ඔයගලන් දැනටමත් දන්නව ඇති දැන්ට ගොඩක් ලොකු රාවයක් විදියට යනවා මේ කමියුනිටි එකේ ඉසෙට් කේසින් එයාඩ්‍රොප් එක මේ මාර්තු මාසේ නැත්නම් අප්‍රේල් මාසේදී දෙන්න පුළුවන් කියලා ගොඩ දෙනෙක් කියන්නේ එලිජිබිලිටි හරි අඩුම මේ මාසේදී චෙක් කරන්න දෙන්න ඕන කියලා මාර්තු මාසේදී චෙක් කරන්න දෙන්න ඕන කියලා එතකොට ගොඩක් දුරට මේක ස්නැප්ෂොට් එකක් දැන් අරන් තියෙන්නේ කියන එක කියනවා මට හරියටම කියන්න බෑ මේ කියන ස්ටෙප්ස් ටික කම්ප්ලීට් කරා කියලා ඔයගොල්ලන්ගේ එයාඩ්‍රොප් රිවෝඩ් එක වැඩි වෙයිද කියලා වැඩි වෙන්නත් පුළුවන් මොකද මේක අලුත් අප්ඩේට් එකක් හැබැයි මම දැන්ට දවස් දෙකක් විතර වෙනවා මේක ස්ක්‍රීන් රෙකෝඩ් එක කරලා මට ඔයගොල්ලන්ට වීඩියෝ එක කම්ප්ලීට් කරගන්න බැරුව හිටියේ YouTube channel එකේ අප්ඩේට් කරන්න Telegram channel එකේ මේ දවස් ටික හරියට අප්ඩේට් ෂෙයා කරේ නැහැ මම ඒ නිසයි ටිකක් පරක්කු වුණේ ඔයගොල්ලන්ට මේක කරොත් සමහර විට වටිනාකමක් එන්න පුළුවන් සාමාන්‍යයෙන් පොඩි ෆී එකකුත් යනවා ඔයගොල්ලන් කැමති නම් මේ ස්ටෙප්ස් ටික කරගන්න මේකෙදී අපිට තියෙන්නේ ඔයගොල්ලන් දන්නවනේ දැන් අපි මේකේ ෆී එකක් දෙද්දි අපේ ethereum වලින් යන්නේ set casing කරා එකේ ethereum වලින් යන්නේ. ඒක අපිට පුළුවන් USDC වලට හරවන්න. ඒ වගේම USDT වලට හරවන්න පුළුවන්. අපිට මෙතන තියෙන coin වලින් කැමති එකකට select කරලා අපිට පුළුවන් මේ විදිහට ෆී වෙනස් ඒවට දෙන්න. අපේ balance එකේ තියෙන ඕන් මෙතන පෙන්නන coin අපේ balance එකක් තියෙනවා නම් ඒක select කරලා අපිට ෆී වලින් දෙන්න පුළුවන්. හැබැයි ඩැප්ස් කිහිපයයි තියෙන්නේ මම මෙතන ඩැප්ස් හතරක් කතා කරනවා ටේවේරා මෙතන වෙලාකෝ ඒ වගේම මේ මියුට් කියන එකට ඊට පස්සේ සිං ස්වැප් කියන ඩැප්ස් ටික කතා කරනවා ඕගලන්ට කැමති නම් මේ වගේ වැඩ කරන්න පුළුවන් සමහර විට එයාඩ්‍රොප් එක ලබා දෙද්දි මේකෙන් රිවෝඩ් එක වැඩි වෙන්නත් ඉඩ තියෙනවා සමහර විට කිසිම වැඩක් වෙන්නේ නැති වෙන්නත් පුළුවන් කැමති කට්ටිය මේක කරගන්න ගොඩක් දුරට කියනවා මේ මාසේදී එයාඩ්‍රොප් එකේ අඩුම ගාන එලිජිබිලිටි හැ චෙක් කරගන්න දෙන්න පුළුවන් කියලා එහෙම දුන්නොත් අනිවාර්යයෙන්ම අපිට හොඳ රිවෝඩ් එකකට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා කැමති කට්ටිය මේ වැඩ ටික කරගන්න මම වීඩියෝ එකේ කතා කරනවා ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මේක කරගන්න කියලා මේ බේස් එයාඩ්‍රොප් එකේදී අපිට ලෙවල් හම්බ වෙනවා ඒ වගේම පොයින්ට්ස් වලට රෑන්ක් ඒවා මේව හම්බ වෙනවා ඒ වගේම මේ සැනින් සැරේ මේ පොයින්ට්ස් අලුතෙන් අප්ඩේට් වෙනවා මේක ස්ක්‍රීන් රෙකෝඩ් එකත් කරලා දැන්ට දවස් දෙකක් වෙනවා ඒ ස්ක්‍රීන් රෙකෝඩ් එකට අමතරව දැන් පොයින්ට්ස් වගේක් ඇවිල් තව ටාස්ක් වගේක් ඇවිල්ලා තියෙනවා ඒක ඔයගොල්ලන් ගණන් ගන්න එපා මම දැන් කියන විදිහට මේකේ දැන් වීඩියෝ එක මම රෙකෝඩ් කරලානේ තියෙන්නේ මේ ටාස්ක් කම්ප්ලීට් කරලා තියෙනවා ඒ ටාස්ක් කම්ප්ලීට් කරන්න කියන විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මේකේ ටාස්ක් තව ඇවිල්ලා තියෙනවනේ ඒ ටික බලලා කරගන්න සමහර ටාස්ක් තියෙනවා මම ඔයගොල්ලන්ට කියනවා මම හැබැයි කරන්නේ නැහැ මම ඔයගොල්ලන්ට කරලා පෙන්නනවා මේ විදිහට තමයි මේක කරන්න තියෙන්නේ කියලා ඒ වීඩියෝ එකේ කියන විදිහට ඔයගොල්ලන්ට පුළුවන් ස්ටෙප් බයි ස්ටෙප් මේකේ වැඩ ටිකක් කරගෙන බේස් එයාඩ්‍රොප් එකේ රිවෝඩ් එක වැඩි කරගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන් වීඩියෝ එකට යන්න කලින් මගේ Telegram channel එකට join වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම Telegram channel එකට join වෙන්න. ඔයගොල්ලන්ට මේ එයාඩ්‍රොප්ස් දෙකේම links ඔයගොල්ලන්ට මගේ Telegram channel post එකෙන් ගන්න පුළුවන්. ඒකේ link එක පල්ලෙහා description එකේ තියෙනවා. ඒ වගේම මගේ channel එක ඉතින් subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා මේ වීඩියෝ එකට ඉතින් මතක ඇතුව like එකක් comment එකකුත් දාගෙන යන්න. අපි දැන් යන් වීඩියෝ එක ගැන කතා කරන්න. අපි දැන් බලමු මුලින්ම මේ ඉසෙට් කේසින් එකේ මේ වැඩ ටික කරගන්න. ඔයගොල්ලන්ට මම ඩැප්ස් හතරක් කතා කරනවා. අද මම මේ වීඩියෝ එකේ ඒකේ පළවෙනි එක තමයි මේ සිං ස්වැප් කියන්නේ. මම හිතනවා ඔයගොල්ලන් එයාඩ්‍රොප් එකට ජොයින් වෙද්දී අනිවාර්යයෙන්ම මේක කරලා ඇති කියලා. මේක වැඩ ගන්න ඇති කියලා. මේකට ඇවිල්ලා ඔයගොල්ලන්ගේ වොලට් එක කනෙක්ට් කරගන්න. වොලට් එක කනෙක්ට් කරගෙන ඉවර වුණාට පස්සේ ඊට එහා පැත්තේ ETH කියලා තියෙනවා. මෙතනින් ඔයගොල්ලන්ට කැමති කොයින් එකක් සිලෙක්ට් කරත හැකි. ඒ කියන්නේ අපිට ෆී එක විදිහට දෙන්න ඔයගොල්ලන්ට කැමති කොයින් එකක් සිලෙක්ට් කරත හැකි. මම මෙතන USDC වලට සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරලා ඉවර වෙලා
මගේ Ethereum balance එක මම USDC වලට මෙතනදී swap කරනවා මම මෙතනදී මේ max balance එක දෙන්න යම් කිසි ප්‍රමාණයක් fee මගේ balance එකේ ඉතිරි කරලා තමයි මම swap කරන්නේ ඒ වගේම දැන් මම මෙතන USDC වලට swap කරන්නේ මම fee එකට USDC select කරපු නිසා නෙමෙයි මම කැමති නිසා මම මෙතන USDC වලට swap කරගන්නේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන sign in කියලා එන්නේ මම ඔන්න sign in කියන එක click කරලා මේ transaction එක complete කරගන්නවා මෙතනදී මට USDC 1.5ක් වගේ 1.5ක් 1.3ක් ඉතිරියෙද මෙතන fee එකෙන් මගේ අඩු වෙලා තියෙනවා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මගේ swap එක complete වෙලා තියෙන්නේ ඕගොල්ලන් මේ විදිහට swap එකක් කරගන්න දැන් නිකන් හරි ඕගොල්ලන්ගේ USDC තිබ්බේ නැත්නම් ඕගොල්ලන් මුලින්ම USDC අරගෙන ඊට පස්සේ මෙතනදී ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ fee එක edit කරගන්න fee එක edit කරලා ඉවර වෙලා ඕගොල්ලන්ට තියෙන්නේ මේකේ swap එකක් කරගන්න මේකේ swap එක complete කරගන්න complete කරගෙන ඉවරුණාට පස්සේ ඕගොල්ලන්ට යන්න තියෙන්නේ ඊළඟ dApps එකට මම ඕගොල්ලන්ට කතා කරන්නේ මේ mute කියන dApps එක මේකට ඇවිල්ලා ඕගොල්ලන්ගේ wallet එක මෙතනට connect කරගන්න ඕනේ මුලින්ම connect කළා ඕගොල්ලන් නැවතත් කලින් වගේම fee එක Ethereum වලින් select වෙලා තියෙන මෙතන ඒක ඕගොල්ලන් කැමති coin එකකට balance එකක් තියෙන coin එකට select කරගන්න මම USDC තියෙන නිසා USDC ම select කරගන්නවා select කළා ඊට පස්සේ මෙතනින් ඕගොල්ලන් කැමති pair එකක් select කරන්න පුළුවන් මම USDC තියෙන හින්දා USDC මගේ balance එකේ තියෙන හින්දා USDC select කළා මෙතනදී මම WETH වලට තමයි swap කරන්නේ මම WETH select කරනවා ඕගොල්ලන් කැමති එකකට swap කරගන්න පුළුවන් ඊට පස්සේ මම මෙතනදී max amount එක දෙන්නේ නැහැ යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කරලා තමයි දෙන්නේ මොකද මට fee එකට ප්‍රමාණයක් ඉතිරි කරන්න ඕනේ හින්දා ඉතිරි වැඩ කරගන්නත් ඊට පස්සේ මම මේ විදිහට swap කියන එක දීලා මුලින්ම approve කරගන්නවා USDC ටික මුලින්ම approve කරගන්නවා මේ විදිහට transaction එක USDC approve කරගන්න මෙතන sign in කියලා එන්නේ කලින් වගේ නෙමෙයි අපිට sign in කියලා එන්නේ ඊට පස්සේ අපි transaction එක confirm කරගන්න ඕනේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒකෙදිත් අපිට sign in කියලා එන්නේ confirm message එකක් නෙමෙයි ඔන්න ඔය විදිහට තමයි ඔයගලන්ට ට්‍රාන්සැක්ෂන් එක කන්ෆර්ම් කරගන්න තියෙන්නේ. ඔන්න දැන් WETH වල ස්වැප් වුණා කියලා මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේකටත් මට සාමාන්‍ය ඩොලර් 1.0 ගානක ෆී එකක් ගියා. ඔන්න මම ඊළඟ ඩැප්ස් එකට යනවා. වෙලෝකෝ කියන මෙන්න මේ ඩැප්ස් එකට එනවා මම. ඇවිල්ලා ඔයගලන්ට තියෙන්නේ ඔයගලගේ වොලට් එක කලින් වගේම කනෙක්ට් කරගන්න ඕනේ මෙතනට. මෙතනට කනෙක්ට් කරගත්තට පස්සේ කලින් වගේම ඔයගලගේ ෆී එක ඔයගලගේ බැලට් බැලන්ස් එකේ තියෙන කොයින් එකකට මාරු කරගන්න. මම USDC තියෙන හින්දා USDC වලට ස්වැප් කරගන්නවා. ඕගොල්ලන්ට ඊට පස්සේ බලා ගන්න පුළුවන් මගේ දැන් USDC බැලන්ස් එකේ 10.0 ගානක් තියෙනවා ඊට පස්සේ මගේ දැන් WETH නේ තියෙන්නේ මගේ WETH තියෙන නිසා මම මේක WETH වලට හරවගෙන WETH ටික Ethereum වලට ස්වැප් කරගන්නවා මම මෙතනදී max balance එක ලබා දෙනවා ලබා දීලා මම මෙතන swap කියන එක ක්ලික් කරලා මෙතනදී මම ස්වැප් කරගන්නවා මෙතනදී අපිට මේ වෙලෝකෝ එකේ transaction එක දෙපාරක් confirm කරන්න එනවා මෙතන ඔන්න sign in කියන එක පළවෙනි එකේ දුන්නා දීලා ඕගලන්ට බලා ගන්න පුළුවන් ඔන්න දැන් පළවෙනි එක ටික් එක වැටුණා ඊට පස්සේ දෙවෙනි එකත් ඔටෝම පොප් අප් වෙනවා ඕගලන්ට බලා ගන්න පුළුවන් ඒකෙත් සයින් ඉන් කියන එක දෙන්න සයින් ඉන් කියන එක දුන්නට පස්සේ ඕගලන්ට බලා ගන්න පුළුවන් ඔන්න දැන් ස්වැප් එක සක්සස් වෙලා තියෙන්නේ ওই විදිහට තමයි ඕගලන්ට වෙලෝකෝ එකෙත් ස්වැප් කරගන්න තියෙන්නේ ඕගලන්ට බලා ගන්න පුළුවන් දැන් මගේ ෆී එක අඩු වෙලා තියෙනවා 9.3 ගානට මට මතක විදිහට 10.5ක් වගේ 5ක් 9ක් වගේ තිබ්බේ සාමාන්‍ය 1.5ක වගේ ෆී එකක් මෙතනදී අපෙන් කපා ගන්නවා USDC වලින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා ඕගොල්ලන්ට ඒ විදිහට ඕගොල්ලන් swap එකේ වැඩ ටික කරගන්න ඔන්න මම දැන් එනවා මෙතන Tevera කියන එකට මේක NFT market place එකක් මේකට ඇවිල්ලත් ඕගොල්ලන්ට තියෙන ඕගොල්ලන්ගේ wallet එක connect කරගන්න සුපුරුදු පරිදි ඊට පස්සේ ඕගොල්ලන්ගේ තියෙන fee එක දෙන්න තියෙන Ethereum මේක USDC වලට මාරු කරගන්න ඔන්න මම නැවතත් USDC වලට මාරු කරගන්නවා මාරු කරලා ඉවර වෙලා ඕගොල්ලන්ට මේකේ NFT buy කරන්න පුළුවන් min කරන්න පුළුවන් මම මුලින්ම buy කරන එක පෙන්වන්න ඕගොල්ලන් මේ විදිහට යටට එන්න යටට ආවට පස්සේ මේ ට්‍රෙන්ඩින් වල තියෙන අඩුවෙන්ම ඔගොල්ල අඩුම මේ මුදලකින් ගන්න පුළුවන් NFT එක බලන්න දැන් මෙතන අඩු ප්‍රයිස් වලින් තියෙනවනේ ඒකක් සිලෙක්ට් කරලා ඔයගලන්ට buy කරගන්න පුළුවන් මම ඒක පෙන්වන්නේ නැහැ ඔයගලන්ට කියලින්ම normal විදිහට click කරලා buy කියන එක click කරලා NFT එක buy කරගන්න පුළුවන් මම දැන් මෙතන min කරන විදිහ පෙන්වන්න ඔයගලන්ට මෙන්න මෙතනට ආවට පස්සේ උඩින් ඔයගලන්ට යනවා බලා ගන්න පුළුවන් ඇඩ්ස් වගේ ඒකෙදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඇඩ්ස් එකක් තියෙනවා මෙතන mint NFT කියලා ඒක ක්ලික් කරන්න ඒක ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට කන්ෆර්ම් කරන්න එනවා ඔයගලන් කන්ෆර්ම් කරන්න කන්ෆර්ම් කරද්දී ඔයගලන්ට මෙතන සයින් ඉන් මැසේජ් එක එනවා ඔයගලන් ඒක සයින් ඉන් ක්ලික් කරාට පස්සේ ඔයගලන්ගේ ට්‍රාන්සැක්ෂන් එක ටික වෙලාවක් පෙන්ඩින් තියලා කන්ෆර්ම් වෙනවා ඔයගලන්ට buy කරද්දී සාමාන්යයෙන් ඩොලර් 3ක් විතර එනවා NFT එකක් buy කරන්න fee එකක් ඩොලර් 1.5 ගානක් ගියොත් 4 ගානක් විතර යනවා ඔයගලන්ට මෙතනදී NFT එක min කරන්න ගියත් ඔයගලන්ට සාමාන්‍යයෙන් මෙතනදී ෆී එක විදිහට මට 4 ගානක් වගේ වෙන්න ගියා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් NFT ටික තාම මෙතන ලෝඩ් වෙන්නේ නැහැ. නමුත් මින්ට් වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ට මෙතන උඩ බලා ගන්න පුළුවන් මගේ බැලන්ස් එක දැන් තියෙන්නේ
තුනයි දශම හතයි හයයි ප්‍රමාණයක් තියෙන ගැන් ඩොල හතරයි ගානක විතර මගේ ෆී කැපිලා තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ විදිහට තමයි ඔයගොල්ලන්ට මේක මින් කරගන්න තියෙන්නේ මේ සෙට් කේසින් ඩැප්ස් වල වැඩ කරගන්න තියෙන්නේ මං හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා මං ටිකක් ස්පීඩ් එකේ කරේ මං හිතනවා ඔයගොල්ලන්ට මේක තේරෙන්න ඕනේ මොකද ලේසියෙන් කරන්න පුළුවන් වෙනසකට තියෙන්නේ අර අපි ඉතේරියම් වලින් දෙන ෆී එක USDC වලින් දෙන එක විතරයි මේ විදිහට ඔයගොල්ලන් ඉසෙට් කේ සින්ක් එකට එයාඩ්‍රොප් එකට පාටිසිපේට් කරපු කට්ටිය නම් මේ වැඩ ටිකක් කරගන්න මං කලින් කිව්වා වගේම මේක කරපු නිසා එයාඩ්‍රොප් රිවෝඩ් එක වැඩි වෙයිද කියන්න මට හරියටම කන්ෆර්ම් කරන්න බෑ නමුත් සමහරවිට වැඩි වෙන්නත් පුළුවන් දැන් ගොඩක් දුරට ස්නැප්ෂොට් අරන් ඇති ඒක හරියටම කන්ෆර්ම් කරන්නත් බෑ ඔයගොල්ලන් කැමති නම් මං කිව්වා වගේම මේ වැඩ ටික කරගන්න අපි ඉතින් දැන් වැඩි කතා නැතුව අපි බලමු බේස් මේන් නෙට් එකේ ටාස්ක් ටික කොහොමද කරන්නේ කියලා ඔන්න ඔයගලන්ට බලා ගන්න පුළුවන් දැන් බේස් එකේ ටාස්ක් වල ඔයගලන්ට එක ලින්ක් එකයි තියෙනවා ඔයගලන් ඒක ක්ලික් කරලා එන්න ක්ලික් කරලා ආවට පස්සේ මෙතන ඔයගලන් කනෙක්ට් වොලට් කියන එක ක්ලික් කරලා ඔයගලගේ වොලට් එක කනෙක්ට් කරගන්න මම මෙතන කොයින් බේස් වොලට් එකෙන් තමයි කනෙක්ට් කරගන්නේ ඒ කියන්නේ මගේ මෙටාමාස්ක් එකේ කොයින් බේස් වොලට් එකට ඉම්පෝට් කරලා ඒක තමයි මෙතනදී කනෙක්ට් කරගන්න ඔයගලන්ට කැමති නම් මෙටාමාස්ක් එක උනත් කනෙක්ට් කරගන්න පුළුවන් ඊට පස්සේ මෙතනට ලෝඩ් වුණාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ලෙවල් එක ඒ වගේම ඔයගොල්ලන්ගේ ස්කෝ එක ඔයගොල්ලන්ගේ රෑන්ක් එක වගේ බලා ගන්න පුළුවන් ඔක්කොම ඔයගලන්ට බින්දුව තියෙන පළවෙනියටම කරන කට්ටියට ඊට පස්සේ මෙතනින් ඔයගලන්ගේ ටාස්ක් ටික ඔයගලන්ගේ පොයින්ට්ස් earn කරන්න තියෙන විදිහ තියෙනවා ඊට පස්සේ මේ කම්ප්ලීට් කියලා තියෙන මම දැනට කම්ප්ලීට් කරලා තියෙන එක ට්‍රාන්සැක්ෂන් 10ක් කම්ප්ලීට් කරලා තියෙනවා මේගොල්ලන්ගේ ගිල් ෆලෝ කියලා එකක් තියෙනවා මේගොල්ලන්ගේ ෆලෝ කරන්නේ ඒක ෆලෝ කරාට ඒක කම්ප්ලීට් වෙලා තියෙනවා මේ NFT එක මින් කරලා තියෙන හින්දා ඒ ට්‍රාන්ස් ඒකත් මම කම්ප්ලීට් කරලා පොයින්ට්ස් earn කරන්න තියෙනවා ඊට පස්සේ මේ NFT මින් කරලා තියෙන හින්දා ඒකත් ක්ලේම් කරලා තියෙනවා මේ NFT එකත් ඔන්න මින් කරලා තියෙන ඒකත් ක්ලේම් කරලා ඊට පස්සේ USDC 100ක් බැලන්ස් එක තියෙන හින්දා ඒකත් කම්ප්ලීට් කරලා තියෙනවා ට්‍රාන්සැක්ෂන් 50 ට්‍රාන්සැක්ෂන් 100 ඔය විදිහට මම කම්ප්ලීට් කරලා පොයින්ට්ස් ක්ලේම් කරලා තියෙනවා මේ ටික තමයි ඔයගලන්ට උඩ බලා ගන්න පුළුවන් උනේ මම කලින් කිව්වා වගේම මම ටාස්ක් වගේ කම්ප්ලීට් කරලා තියෙනවා ඔයගොල්ලනුත් ඒ ටාස්ක් ටික කම්ප්ලීට් කරගන්න ඕගලන්ට ලේසියෙන් කරගන්න පුළුවන් මම මෙතන තියෙන ටාස්ක් වලින් ඔයගලන්ට කිහිපයක් කම්ප්ලීට් කරලා පෙන්නන්නම් මේකෙදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ටාස්ක් එකේ පොයින්ට් 250යි ඊට පස්සේ 500යි ඊට පස්සේ මේකට 250යි මේකට 500යි ඒ විදිහට අපිට පොයින්ට්ස් ගන්න තියෙනවා මේ ටාස්ක් එකේදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ ෆෝන් එකට ගේම් එකක් ඩවුන්ලෝඩ් කරලා ලෙවල් 1 එන්න තියෙන මට වෙලා යන හින්දා මම ඒක පෙන්වන්නේ නැහැ මොකද මට ටයිම් එක ටිකක් අඩුයි ඔයගලන්ට තියෙන්නේ ෆෝන් එක ඒ ගේම් එක ඩවුන්ලෝඩ් කරලා වොලට් එක කනෙක්ට් කරලා ඒ වැඩ ටික කරගන්න ඊට පස්සේ ඔයගලන්ට ඒක ක්ලේම් කරගන්න පුළුවන් ඊට පස්සේ මේ දෙවැනි එකේ තියෙන්නේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් NFT එකක් මින් කරන්න මම ඔයගලන්ට පෙන්නන්නම් ඒක මින් කරන විදිහ නමුත් මම ඒකත් මින් කරන්නේ නැහැ මොකද මම ෆී එක ටිකක් යන නිසා මම ගොඩක් ටාස්ක් කරලා තියෙනත් එක නිසා මම මේක ස්කිප් කරනවා ඔයගලන්ට කැමති නම් මේක කරගන්න පුළුවන් මුලින්ම ඔයගලන් වොලට් එක කනෙක්ට් කරගන්න ඊට පස්සේ මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන Ethereum 2.2 දෙකයි හයක් යන එක සාමාන්‍ය ඩොලර් 8ක් 9ක් විතර යනවා මෙතනදී ඒ වගේම මේකේ තව පැය 3යි ගානක් කියන වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී අනිවාර්යයෙන්ම මේක ඉවර වෙලා තියෙන්නේ වෙන NFT තිබ්බොත් ඔයගලන්ට මින් කරගන්න පුළුවන් නමුත් මෙතනදී ටිකක් වැඩි ෆන්ඩ් එකක් යන නිසා මම මේක මින් කරන්නේ නැහැ ඒ වගේ NFT තිබ්බොත් ඔයගලන්ට තියෙන මින් කරලා ඇවිල්ලා ටාස්ක් එක ඔයගලන්ට කම්ප්ලීට් කරගන්න මම දැන් මේ තුන්වෙනි එක මින් කරලා පෙන්නන්න මෙතන මේ මින් සෝරා කියන එක උඩ මම ක්ලික් කරනවා මේ ටාස් මේකදී මම මින් කරනවා මේකෙදී අපිට Ethereum 0.3777 ගානක් යන්නේ මෙතනට ඇවිල්ලා මුලින්ම ඔයගොල්ලෝ වොලට් එක කනෙක්ට් කරගෙන මෙතන මින් කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන 0.0077 ප්‍රමාණයක් Ethereum වලින් යන්නේ ඒ කියන්නේ ඩොලර් 2.0 ගානක් තමයි ෆී වලට මේකෙදි මින් කරගන්න අපිට යන්නේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ඊට පස්සේ කන්ෆර්ම් කියන ඔප්ෂන් එක තියෙනවා මම ඒක කන්ෆර්ම් කරනවා අන්න කන්ෆර්ම් කරාට පස්සේ ප්‍රොසෙසින් විදිහට තියලා සක්සස් විදිහට ආවා මින් NFT එක මින්ට් වෙලා සක්සස් විදිහට ආවා අපි දැන් ගිහින් බලමු ඒක ක්ලේම් වෙනවද කියලා ඔන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් ඒක ක්ලේම් කියලා ආවා ඒ විදිහට තමයි අපිට මේකේ පොයින්ට්ස් ක්ලේම් කරගන්න තියෙන්නේ ඒ වගේම මෙතන පල්ලි හැටි ගියට පස්සේ ක්ලේම් කියලාත් පෙන්නනවා ඒ ටාස්ක් එක ඒ වගේම ස්කෝ එකත් ඔයගලන්ට වැඩි වුණා බලා ගන්න පුළුවන් ඊට පස්සේ මම ඔයගලන්ට මේක පෙන්වන්න මේකේ තියෙන්නේ අර ගේම් එකම ඩවුන්ලෝඩ් කරලා ලෙවල් 2 වෙනකන් ඔයගලන්ට ප්ලේ කරන්න ඔයගලන් චුට්ටක් ට්‍රයි කරන්න පුළුවන් කට්ටිය එක කරගන්න මම ඒකත් ස්කිප් කරලා ඊට පස්සේ මේ ටාස්ක් එකට එනවා මේකේ තියෙන්නේ අපිට NFT එකක් මින් කරගන්න මුලින්ම ඔයගලන් මෙතනට ආවිලා වොලට් එක කනෙක්ට් කරගෙන account එකක් create කරගන්න ක්‍රියේට් කරගෙන ඔයගොල්ලන්ට තියෙන්නේ මේක NFT එක මින් කරගන්න මෙතනින් පල්ලෙහාට ඇවිල්ලා මෙතන කලෙක්ට් නව් කියලා ඔප්ෂන් එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අන්න ඒක උඩ ක්ලික් කරන්න කලෙක්ට් නව් කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනදී ඩොලර් Ethereum 0.3777 ප්‍රමාණයක් ඩොලර් 2.5යි 6ක් විතර කියන්නේ ඩොලර් 2.6ක විතර ප්‍රමාණයක් යන්නේ ඊට පස්සේ මෙතන pay with ETH කියන එක දෙන්න කාඩ් එක දෙන්න එපා pay with
ETH කියන එක දීලා ඔයාලට තියෙන ට්‍රාන්සැක්ෂන් එක කන්ෆර්ම් කරගන්න. ඒ ට්‍රාන්සැක්ෂන් එක කන්ෆර්ම් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක ලෝඩ් වෙලා ඉවර වෙලා ඔයාලන්ට තව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා ප්‍රොසෙසින් විදිහට තියලා ඔයාලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් එනවා මෙතන මුලින්ම ඔයාලන්ට කැමති කමෙන්ට් එකක් ටයිප් කරත හැකි ඒ වගේම ඔයාලන්ට ඒ කමෙන්ට් එක උඩින් ගන්න අර චාට් එකක් වගේ බලා ගන්න පුළුවන් ඒකේ බාස් තියෙනවා දැන් මෙතන කන්ෆර්ම් කරාට ඒක කන්ෆර්ම් වෙන්නේ ඒ බාස් එකක් ඔයාලන් ක්ලික් කරන්න ක්ලික් කළා ඔයාලන් මෙතන කමෙන්ට් කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාලන්ට ඒක හරියයි ඔයාලන් ඒක ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඔයාලන්ට හරි ගිහිල්ලා ඔයාලන්ට මෙතනින් ඩන් කරන්න එනවා ඔයාලන්ට තියෙන ඊට පස්සේ මේක ඩන් කියන එක ක්ලික් කරන්න ක්ලික් කරාට පස්සේ ඔයාලන්ට තියෙන කලින් වගේම මෙතෙන්ට ගිහිල්ලා earn කියන එක උඩ ක්ලික් කරලා ඔයාලගේ මේ පොයින්ට්ස් ටික ක්ලේම් කරගන්න ඒක ක්ලේම් කරගත්තට පස්සේ පල්ලෙහාට ගිහිල්ලා බලද හැකි දැන් ඒකත් ක්ලේම් කියලා තියෙනවා ඒ විදිහට තමයි ඒක තියෙන්නේ ඔන්න ඊට පස්සේ තව ටාස්ක් එකක් තියෙනවා මෙතනදී අපි වෙන ඇඩ්‍රස් එකකට කියන්නේ යාළුවෙක්ට කියලා මේගොල්ලන් කියන්නේ USDC 5ක් බේස් නෙට්වර්ක් එකෙන් ඒගොල්ලන්ගේ කොයින් බේස් වොලට් එක යූස් කරලා යවන්න ඕනේ ඒක නිකන් නෙමෙයි යවන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ වෙනම සිස්ටම් එකක් තියෙනවා මම ඒක දැන් මෙතනදී පෙන්වන්නේ නැහැ ඔයගොල්ලන්ට කැමති නම් ඒකත් කරගන්න පුළුවන් මට ටයිම් එකක් නැහැ ෆෝන් එකෙන් උඩ රෙකෝඩ් කරලා ඇඩ් කරන්න මම ඒකයි ඇත්තටම පෙන්වන්න නැති සමා වෙන්න ඊට පස්සේ මම ඔයාලට මේ NFT එක මින් කරන විදිහත් පෙන්වන්නම් කලින් වගේම තමයි ඔයගොල්ලන් මෙතන earn කියන ඔප්ෂන් එක ක්ලික් කරලා මින් සෝරා කියන එක ක්ලික් කරන්න ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කලින් වගේම අපිට ලෝඩ් වෙලා NFT එක මින් කරගන්න එනවා වොලට් එක කනෙක්ට් කරලා ඔයගොල්ලන්ට තියෙන NFT එක මින් කරගන්න කලින් ෆී එකමයි අපිට යන්නේ ඔයගොල්ලන්ට ලේසියෙන් මේ ටික කරගන්න පුළුවන් හැබැයි වැඩේ කියන්නේ සාමාන්‍ය ෆන්ඩ් එක නම් මට ඩොලර් 18ක් 20ක් විතර ගියා මේකේ මම දැනට කරලා තියෙන ටික කරගන්න ඉතිරි ටිකත් කරන්න ඕනේ ඒක මම පස්සේ කරනවා ඔයගොල්ලන්ට තියෙන මේකත් ඒ විදිහට මින් කරගෙන ඒකත් ඔයගොල්ලන්ට ක්ලේම් කරගන්න පුළුවන් ඔන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් ඒකත් ක්ලේම් වෙලා තියෙන්නේ ඊට පස්සේ ඔයගොල්ලන්ට ඊළඟ ටාස්ක් එකේ තියෙන අර ගේම් එකේ මේකක් තමයි ඒකෙදී ඔයගොල්ලන්ට ලෙවල් 3 එන්න තියෙනවා ඒ ගේම් එක කරන කට්ටිය නම් ලෙවල් 3 ඇවිල්ලා NFT එක මින් කළා ඔයගොල්ලන්ට තියෙන මේකේ පොයින්ට්ස් ක්ලේම් කරගන්න ඊට පස්සේ මෙන්න මේ NFT එක මේ NFT එකෙත් ඔයගොල්ලන්ට තියෙන්නේ මේ NFT එක ක්‍රියේට් කරන්න ඔයගොල්ලන්ට එඩිට් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට කැමති නම් මේ NFT එක එඩිට් කරගන්න ඔයගොල්ලන් කැමති විදිහට මේක එඩිට් කරගෙන ඒ දේ කරන්න පුළුවන් මමත් ක්ලේම් කරන්නේ නැහැ ඊට පස්සේ ඔයගොල්ලන්ට එඩිට් කරලා ඉවරලා මෙතන ක්ලික් ටු ක්ලේම් කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක ක්ලේම් කරගන්නත් Ethereum වලින් ඩොලර් 14ක් 15ක් විතර යනවා ඔයගොල්ලන් කැමති නම් මෙතන කනෙක්ට් වොලට් කියන එක ක්ලික් කරලා ඒකත් මින් කරගන්න පුළුවන් මින් කරලා මේ පොයින්ට්ස් 500ක් ක්ලේම් කරගන්න පුළුවන් මම ඒකත් ස්කිප් කරනවා ඊට පස්සේ මේ ටාස්ක් තුන තියෙන්නේ මෙන්න මේ පෙන්නන ටාස්ක් තුනේ පොයින්ට්ස් earn කරන විදිහ මම දැන් පෙන්නන්නේ මෙන්න මේකේ link එක click කළා ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ එන්නේ මුලින්ම account එක wallet එක connect කරගන්න connect කළා ඉවරලා ඔයගොල්ලන්ට තියෙන්නේ මේකත් min කරගන්න ඩොලර් 2.6 ප්‍රමාණයක් විතර ඔයගොල්ලන්ට fee යනවා බලා ගන්න පුළුවන් කලින් වගේම තමයි ඔයගොල්ලන්ට fee එක යන්නේ ඊට පස්සේ ඒක min කරගෙන ඔයගොල්ලන්ට තියෙන්නේ ඒක verify කරගන්න ඊට පස්සේ මම දැන් මේක පෙන්වන්නම්. ඒකේ link එක click කළා ඊට පස්සේ මෙතන min කියන option එක click කළා ඔයගොල්ලන්ට තියෙන්නේ min කරගන්න කලින් fee එකමයි යන්නේ. ඒක min කරගෙන ඔයගොල්ලන්ට තියෙන්නේ ඒකත් verify කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ NFT එක තියෙන්නේ ඒක click කරලා ඇවිල්ලා ඔයගොල්ලන්ට කලින් වගේම min කියන option එක click කළා balance එක තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒ balance එක දීලා min කියන එක click කළා ඔයගොල්ලන්ට min කරගන්න පුළුවන්. මම දැනට ඒ තුනත් කරන්නේ නැහැ ඔයගොල්ලන්ට පුළුවන් ඒ ටික කරගන්න මම ස්ටෙප් ටික පෙන්වන්නේ ඔයගොල්ලන්ට කරන විදිය මම පස්සේ ඒ ටික කරගෙන කම්ප්ලීට් කරනවා මම මිස් කරපුවා පස්සේ කරනවා ඔයගොල්ලන්ට කරන විදිය පෙන්වන්නේ ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතුන නිසා මේ විදිහට තමයි ඔයගොල්ලන්ට බේස් එකේ වැඩ ටිකක් කරගන්න තියෙන්නේ මේ පල්ලෙහෙන් ඔයගොල්ලන් කරපු ටාස්ක් ක්ලේම් කරගත්ත පොයින්ට්ස් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන් මේකේ ලෙවල් 3 එන ට්‍රයි කරන්න පුළුවන් තරම් වැඩ ටික කම්ප්ලීට් කරගන්න බලන්න කම්ප්ලීට් කළා ඔයගොල්ලන්ගේ රෑන්ක් එකත් වැඩි කරගන්න බලන්න ඒක සමහර විට යාඩ්‍රොප් එක ලැබෙද්දී රිවෝඩ් එක වැඩි කරගන්න හේතුවක් වෙන්න පුළුවන් මේ වීඩියෝ එක ගැන මෙච්චර කතා කරන්න තියෙන වීඩියෝ හොඳ නැ වීඩියෝ ලයික් කරන්න කමෙන්ට් කරන්න ඒ වගේම නොදන්නා යාළුවන් දැනගන්න වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න